මේ මොහොතේ අපි විශේෂයෙන්ම අපේ රට තුළ සාධක සැලකිලිමත් ගැනීමේදී සැලකිලිමත්ම විය යුතු කාරණේ තමයි මරණ සංඛ්‍යාව. ඒතර මරණ සංඛ්‍යාව අපේ මේක සති දෙකකට වගේ කලින් තිබුණේ සමස්තයක් විදිහට 100ට 0.5කට වඩා අඩුවා. 0.49ක් වගේ සංඛ්‍යාවක් තමයි මුලින් තිබුණේ මේ මේ අපි මේ මාසේ ආරම්භ කරා. නමුත් දැන් වෙනකොට ඒක යම් මට්ටමකට වැඩි වෙලා තියෙනවා 0.55 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු අපේ වගේ කුඩා මරණ සංඛ්‍යාවක් වෙන රටකට සැලකිය යුතු වගේක වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක හොඳටම පැහැදිලි වෙනවා අපේ රට තුළ මේ දෙවෙනි රැල්ල තුළ විශේෂයෙන්ම අපි දැක්කා ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පොකුරු කිහිපයක් නිර්මාණය වෙනවා. ඒතර එකට එකක් මේවා සම්බන්ධද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ප්‍රධාන පොකුරු කිහිපයක් අපි දැක්කා. දැන් උදාහරණ විදිහට විනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් ආරම්භ වෙච්ච පොකුරක් තිබුණා. ඒ පොකුර ඇතුළේ අපිට රෝගීන් 3059ක් වාර්තා වුණා. ඒ 3059ටම අපිට සිද්ධ වුණේ මරණ 4යි. ඒ කියන්නේ මරණ අනුපාතය ගත්තාම 100ට 0.13. ඒ විනුවන්ගොඩ පොකුර. ඊගාවට අපි ගන්නවා බන්දනාගාර පොකුර ඇතුළේ අපිට රෝගීන් 4116ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ ඇතුළේ මරණ 7ක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර මරණ අනුපාතය ගත්තාම 0.17. ඒ කියන්නේ විනුවන්ගොඩ පොකුර සහ බන්දනාගාර පොකුර අතර මරණ සංඛ්‍යාවේ සම්බන්ධතාවයේ ලොකු වෙනසක් නැහැ. ඊළඟට අපිට පිට රටින් විදේශ වලින් ආපු ඒ රෝගීන් විදේශගත වෙලා ඉන්න අයගෙන් පොසිටිව් වෙච්ච ප්‍රමාණය ගත්තාම මේ දෙවෙනි රැල්ල තුළ 2116ක් අපිට පොසිටිව් කේසස් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් වෙලා තියෙනවා මරණ 6ක්. ඒතර ඒකේ මරණ අනුපාතය 0.3. يعني අර දෙකට සාපේක්ෂව යම් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා විදේශගත වලින් ආපු ඒ රෝගී පොකුර ඇතුළේ වෙන මරණ සංඛ්‍යාව. නමුත් අපි විශේෂයෙන්ම අපි මේ අවධානය යොමු කළ යුතු තමයි වර්තමානයේ මේ සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙනවා කියන විශේෂ වසංගත රෝග වර්ෂ දිගටම මේක එකට එක සම්බන්ධයි කියලා කියන මේ පෑලියගොඩ මාළු වෙළඳ පොළ සහ ඊට අමතරව වරාය ආශ්‍රිතව ඇති වෙච්ච රෝගී ප්‍රමාණයක් විතර එන්නේ ඒ පොකුර තුල අපිට සමස්තයක් විදිහ රෝගීන් විතරක් වාර්තා වෙලා තියෙනවා 68226. ඒතර 68000න් 446ක් මරණ සිද්ධ වෙනවා කියන්නේ. ඒතර මරණ අනුපාතය 0.65. ඒ කියන්නේ අර මිනුවන්ගොඩ පුකුර වගේ 5/3 මරණ අනුපාතයක් මේ පෑලියගොඩ මාළු වෙළඳ පොළ ආශ්‍රිත පුකුර තුළ සිද්ධ වෙලා තියෙනවා. එතකොට විදේශගත වෙලා හිටපු ඒ රෝගී පුකුර ආශ්‍රිත මරණ අනුපාතය වගේ 2/3 මරණ අනුපාතයක් මේ පෑලියගොඩ මාළු වෙළඳ පොළ ආශ්‍රිතව මේ දක්වාම සක්‍රිය වෙමින් යන මේ දිගින් දිගටම එකට එක සම්බන්ධයි කියලා වසංගත රෝග විද්‍යාශය කියන මේ පුකුර තුළ සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් වර්තමාන සක්‍රිය පුකුර තුළ මරණ අනුපාතය 0.65 දක්වා වර්ධනය වීම ඉදිරි කාලයේ සම්බන්ධයෙන් මරණ සම්බන්ධය තරම් සුබදායී තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන් රටක් විදිහට අපි ඉලක්කගත කළා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු මේ මරණ අඩු කරගන්න. දැන් මේ මරණ වලින් සමස්ත මරණ වලින් 70%ක් වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි මරණ. ඒ නිසා විශේෂයෙන් මෙන්න මේ ඉලක්ක කණ්ඩායම හරියට තෝරගෙන ඒ අය නිවැරදිව කළමනාකරණය කර විශේෂයෙන් එන්නත් වැඩසටහන් ඒ අය ඉලක්ක කළ ක්‍රියාත්මක කිරීම මීට වඩා කාර්යක්ෂමව සිද්ධ වෙන්න ඕනයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙන්න මේ අපි තියෙන තත්ත්වයන් ගත්තහම දැන් ජනවාරි මාස සමස්ත මාසෙටම අපිට මරණ වාර්තා වුණේ 112ක් වගේ ප්‍රමාණයක්. දැන් පෙබරවාරි මාසය ඇතුළත මේ දවස් 20ක් ගත වෙනකොට ඒ ජනවාරි සමස්ත මාසෙට වාර්තා වෙච්ච මරණ ගණන ඉක්මවල වාර්තා වෙලා තියෙනවා. මේකේ තරම් සුබදායී තත්ත්වයක් නෙමෙයි. දැන් මරණ ගත්තාම අපිට දවස ගානේ සිද්ධ වෙන මරණ ගත්තාම දැන් ඇවරේජ් සාමාන්‍ය විදිහට මේ මාසෙ තුන මරණ 6ක විතර ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. මේක කලින් ජනවාරි වල තිබුණු 2-3ක් වගේ ප්‍රමාණයක්. ඒතර මරණ ගාන දෛනිකව දවසකට වච්ච මරණ ප්‍රමාණය 2-3 කියන මට්ටමේ ඉඳන් 3 ගුණයකින් වැඩි වෙලා දවසකට මරණ 6ක් දක්වා ගමන් කරලා තිබීම මේ මරණ සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී විශේෂ අවධානයකින් කටයුතු කරන්න සිද්ධ වෙයි කියන එක සම්බන්ධයෙන් මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය. ඒ නිසා අපි රටක් විදිහට මේ මරණ සංඛ්‍යාව කළමනාකරණය කරගනිමින් මරණ අවම කරමින් මරණ සමාලෝචනය කරමින් මේ මරණ වෙන්නේ හේතු හරියට විශ්ලේෂණය කරමින් මේ හේතු වලක් ඉදිරියේදී වලක්වා ගනිමින් අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ සකස් කරමින් තමයි රටක් ඉදිරි ඉස්සරහට ගමන් කළ යුත්තේ කියලා අපි රාජ්‍ය වෛද්‍ය ආරක්ෂක සංගම විදිහට තරයේ විශ්වාස කරනවා.